ශ්‍රීලංකා පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි ඉතිහාසය අප තුළ තේරවා මේ යුද්ධයේ සම්බන්ධ අප මාතෘභූමියේ සියලු දෙනා හැම වෙලාවෙම දුකට පත්වන කාරණා කටයුතු අප්‍රමාණව මේ අවස්ථාවේ තියෙනවා ශ්‍රී ලංකා මාතෘභූමිය තුළ ජීවත් වෙන අපට හරියාකාරව මේ භූමිය අයිතිද කියන එක මම ජනතාවගෙන් අහන්න කැමතියි. හොරු අල්ලන්න ආපු අය හොරු අල්ලන්නේත් නැහැ. අරියා හොරා මෙයා හොරා මෙයා හොරා අරියා හොරා හොරා හොරාමයි කම්බවර කවදාකවත් අල්ලන්නේ නැහැ. එහෙම මේක මෙන් මේක පද රචනා කරන මිසක් රචනාව සම්පූර්ණ කරන්නේ නැහැ. ජනසත පෙරමුණ දේශපාලන පක්ෂය මේ මාතෘභූමියේ ජාති ආගම් කුල ભેදකින් තොර පිහිටවාගත් දේශපාලන පක්ෂයක් තමයි වික්ෂුන් වහන්සේගේ නායකත්වය. අපිට කියන්න පුළුවන් සමහර අයට ජනසත පෙරමුණ ජාතිවාදී පක්ෂයක් කියලා. නමුත් ජාතිවාදී පක්ෂයක් නොවන බව මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි. තමුන් නාගරම් දශක තුනකින් වේ දශක තුනක යුද්ධයක් කරලා මේ මාතෘභූමිය බේරාගත් අපේ මාතෘභූමියේ උතුරු නැගෙනහිර ආරක්ෂක බලල්ලක් මේ ඊයේ පෙරේදා මේ ළඟදී පාත්‍රික් රජිය විරුද්ධ කරා පාර එවස්ථාවේදී ජාතිවාදී වපුරන සුමංගල කියන මොකක්ද ඒටීටී තත්ත්වවාදී විසින් නියගිය අයට මේකේ සැනසීමක් ලැබෙනවා කිව්වා කොහොමද වැඩි දැන් අපි මේ සිංහල ජනතාව බෞද්ධ ජනතාව එහෙම දෙයක් කිව්වා නම් එහෙම ඇත්ත වශයෙන්ම අන්න සිංහලයා ජාතිවාදියා ජාතිවාදී වපුරන කෙනා මුසාවාදා කිය කතා පටන් ගත්තා. අන්තිමන තිල්ලිලා මොකද කරේ මෙයාට බලය දුන්නා අරපන් කියලා. ජාතික ජන බල වේගය තාත නිවැරදියට හරි ආකාර කරොත් හොඳයි නැත්නම් ගෝඨාභය රාජපක්ෂට වික්‍රීමේ වලකට වෙනවා. දැන්ම පටන් ගත්තනම් අච්චුවේලි ප්‍රදේශය තුල යාපනයේ දිස්ත්‍රික්කයේ අච්චුවේලි ප්‍රදේශය තුල පාරවල් මම්මවත් විරුද්ධ කළ දෙන්න තාටේ මරම ස්ථාන නිකුණනවා කියන එක නිකුණනවා කියන එක මේගොල්ලන්ට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ජාතික ජනබල වේගයේ සම්බන්ධව අපි හැදිනීමක් කරොත් එහෙම මේ කුණුවාදී කියනවා කුණුමාදී ඉවත් කරන්න ඕන කියලා මං හත්වලාමේ මං අහන්න කැමති කුණුමාදී කියලා කියන්නේ කාටද? තමුන්නාදලා බලයට පත් කරු මාදීද? එතනම් මේ මාදී මොකක්ද? අපිට දැනගන්න ඕනේ මේ කුණුමාදී කියන්නේ මොකක්ද කියලා. ඒ කුණුමාදී කියනවා නම් මට බාර දෙන්න අපේ ඡන්ද ලකුණ ටැක්කඩේ ටැක්කරෙන් ගිහිලා හරි මම මේ කට්ටියක හෝදලා මඩේ දාලා ඔක්කොම කළා සුද්ධ කළා ඒගොල්ලන්ට හරියාකාරව දෙන්න මම හිතන්නේ ඔක ජනාධිපතිවරයා කිව්වේ. ජනාධිපතිතුමනි ඔබතුමාගේ කුණුමාදී මට බාර දෙන්න ඔබතුමාට ගහන කුණුමාදියක් නෑ. හැබැයි මාත්‍යෝ ජනාධිපතිතුමනි ඔබතුමා කිව්වට කමක් නෑ කිසිම මාධ්‍යයක් කුණු මාධ්‍යයක් නොවන බව මම මේ අවස්ථාවේ දීපත් කරන්න කැමතියි. මොකද බලය ගන්නකම් මාධ්‍ය වේදීන්ගේ කර උඩින් යනවා. බලය ගත්තට පස්සේ කිසිම නායකයෙක්ගේ දැක්මක් නැහැ මාධ්‍ය ජනතාව ආරක්ෂා කර ගැනීමට. දැන්
කලාකාන්ද මහත්තයා කියනවා මේක අනුරගේ අනුරතාවදයාගේ පාලනය කාර්ද කිවි පොලිස් නිලධාරීන්ට අත්වලා මේ තව ටික කාලෙකින් නීතිය වල්වත් දැයි එදා මහින්ද රාජපක්ෂගේ පැටවු ටික සහෝදරයෝ ටික පුළුවන්තරම් රට විනාශ කළා අන්තිම රට තුන කෙලියා රටට කෙලියට පස්සේ පුතා දැම්මා ජනාධිපතිපු කමට ජනාධිපති මැතිවරණයට ඒකට කිසිම දෙයක් බෑ අර බතලෙක් වගේ බතල ගොඩක් වගේ ඔය කියන්නම් වාලේ කියනවා කියන වචන වල තේරුමක් නැහැ හැබැයි හොඳ නීතිච්ච මාතේ බොහොම වටිනා නීති විභාගයක් තියෙන්නේ අපි ඒකට කරු කරන්න ඕන කොහෙන් ගත්ත නීතියද දන්නේ හැබැයි අපටත් අපේ තාත්තලත් රජපුරේ හිටියා නම් අපිටත් විභාග ලියන්න පුළුවන් ගෙදරට ගුරුවරු ගෙන්නලා රටට ඕනේ තීරණ ගන්න අපේ මිනිස්සු ඉන්නම ඕනේ ගෑස් සිලින්ඩරේ අංක 6න් එහෙම නෙමෙයි විභාගයක් කියන්නේ විශේෂ වශයෙන් මේ රට කම්බාදී ඇඟලපු රාජපක්ෂ පැටවුත්ක පරපුර ඔක්කොම දැන් මේ දරේ ඡන්ද දෙන්නේ නැහැ බයයි තමන්ගේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට සුද්ධ කරගෙන හදන්න බැරි නායකයෝ රටක් හදයිද රටක් හදන්න මේගොල්ලන්ට බෑ රටක් හදනව නම් හදන්න පුළුවන්නේ ජනසිත පෙරමුණ පක්ෂයට පමණයි කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි ඒ වගේම ඔබ තමුන්නා හොඳ දන්නවා ඇති මේ නෑත කාලෙදී අර මයික් එකේ ඡන්දේ දෙන රංජන් රාමනායක දන්නවනේ රංජන් රාමනායක දන්නවනේ මේ රංජන් රාමනායක මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්න සංස්කෘතිය විනාශ කරන්න ලයිකා මොබයිල් අලි භාස්කරන්ද අලි භාස්කරන්ද මන් දන්නේ මොනවා ටීවී ස්වර්ණමාය ටීවී ඉතකේ මේ මාධ්‍ය ආයතන ප්‍රධානී දැන් දාලා තියෙන කෝටි ගණන් විලං කළා කවුද රංජන් රාමගේ නායකත්වය ලංකා පුරාම මයික් එකේ ඡන්දෙල්ලා හැබැයි රංජන් රාම නායකයෙම කියනවා බබා කොහොමද යටවදලා සිද්ධාර්ථ කුමරුගේ සිද්ධාර්ථගේ කියලා කතා කරනවා එතකොට ඈ බොල රංජන් තෝ මෙච්ච සම්බුද්ධ ශාසනයට ඒ වගේම සිද්ධාර්ථ කුමරුගේ යසෝදරා දේවියට අසමාන විදියට නිකන් මෙතක නැස්සේ කතා කරන්න තොට කරපු වරද මොකක්ද යසෝදරා දේවිය යසෝදරා දේවිය තොට මොකද කරේ තොගෙන් කන්නේ ඉල්ලවාද තොගෙන් ඉඩ කඩන් ඉල්ලවාද සුද්ධෝදන රජතුමාට බුදුන් වහන්සේට කළ අපහාස සම්බන්ධව මේවාට මේ අපේ රටේ සිංහල බෞද්ධයෝ උන්න ඡන්ද දෙනවා නම් ඒක නක කියන්න ඕන මේ හදන්නේ මොකක්ද මෙරට සම්පූර්ණ සංස්කෘතිය විනාශ කරලා මුම් රජ වෙන්න අද ගම්පහින් තරඟ කරන්නේ මොකක්වත් මේ මයික් එකෙන් තරඟ කරන හැම කෙනාම මතක තියාගන්න සිංහල සංස්කෘතිය විනාශ කරන පිරිසක් කියන එක අද ලයිකම බයිල් ආයතනේ එහෙත්නම් අලි විසභාකරන් මොනවා ටීවී මොනවා පත්තරේ අයිති කරු මාධ්‍ය ආයතනේ තවත් ගොඩක් ආයතන අධිපති එම දිවස්ථාවේ කිසිම වෙලාවක ශ්‍රී ලංකාවේ සිංහල පුරවැසියෙකුගේ නමක් නැහැ කියන එක මතක තියාගන්න. රජවස්ථාවේ තියෙන ඇත්තන්ගේ සියලු දෙනාගේ ඒ ලේකනේ දෙමළ සහ මුස්ලිම් ඉන්දියන් මේ අය දිත්ත පුරවැසියක් තියනවද? එහෙම නැත්නම් ඉන්දියන් පුරවැසියක් තියනවද? කොහොමද පක්ෂේ පිළිගන්නේ? රජවස්ථාවත් දන්නේ නැහැ. අපි දැක්ක රවී කොහොමද තියේ සටනදී කියනවා විවස්ථාව දන්නේලු මොන් සම්පූර්ණම රට විනාශ කරන්නේ නැහැ ඒකක් රටට හරියාකාර නිවැරදිව ප්‍රතිපත්තිකරක පාර්ලිමේන්තුවේ ගිහිලා රට හදන්නේ නෙමෙයි
සුරංග සේනාරත්න අහනවා කාගෙන්ද රවි කුමදේස්ගෙන් මෙන්න මේ මනිවාස්තාවේ මොකක්ද තියෙන සුරංග සේනාරත්න කියන මෙන්න එක්සත් ජාතික පක්ෂයේ වාස්තාව පෙන්නලා මේ වාස්තාවේ යථා මොකක්ද කියලා එතකොට රවි කුමදේස් කියනවා විවාස්තාවේ ගනන හක්වලාමේ තොපි උගත් නේද තමන්ගේ ලකුණෙන් තරඟ කරන විවාස්තාවක් වචන කීපයක් දන්නේ නැති අයද පාර්ලිමේන්තුවේ ජනතාවයි ජනන්නේ කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. ඔය කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක ඕනෑම වෙලාවක තම පක්ෂේ විවාස්තාවක් ආණ්ඩුක විවාස්තාවක් නොදන්නා පිරිසක් තමයි අද පාර්ලිමේන්තුවේ තරඟ කරන්නේ කියන එක මතක තියාගන්න. හැබැයි ජනසත පෙරමුණ පක්ෂයේ තරඟ කරන 50ක් අපේ අය අපේ වස්තාව දන්න ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක කියාවි එකක් හරි කියාවි මතක තියාගන්න මේ රට බෙදා වෙන් කරන්න දෙන්නෙත් නෑ බෙදන්න දෙන්නෙත් නෑ ඒ වගේම අපේ රට අපි ආරක්ෂා කරන්න ඕන 13 වෙනි වස්තාව ක්‍රියාත්මක කරන්න දෙන්නෙත් නෑ තමොන් නාසලාගේ වටිනා ඡන්දය තක්රේ ලබා දෙන්නෙත් ඉල්ලා සිටින්නේ මගේ වචනය මෙන් අවසන් කරනවා අපිලගේ සාදු ජනතාව ජනතාවගේ ජනමනම ලබා දෙන්න ඕම් ඕකයි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ